පරාජිත හැඟීමෙන් මිදී පිබිදුණු මිනිසකු වන්නේ කෙසේද? ලෝකේ වෙසෙන කිසිවකුත් දකින්නට අසන්නට හෝ මුහුණ දෙන්නට අකමැති සමහර දේවල් තියෙනවා. පරාජය කියන්නේ ඉන් එකක්. පරාජය ජයග්‍රහණයට මාවතයයි හෝ පරාජය කදිම ගුරුවරයෙකුයි ආදී වශයෙන් කියමන් තිබුණේ වුවත් කිසිවකුත් ඒ ගුරුවරයාට කැමැති බව සිතන්නට බෑ. ජීවිතයේ කවර හෝ මොහොතක ඕනෑම කෙනෙකු කරා එළඹිය හැකි පරාජය විඳ දරාගන්නේ කෙසේදයි සාකච්ඡා කරන්න ඉතා අඩුවෙන්. පරාජය වූ කලි ඉතා වේදනාකාරී සහ පීඩාකාරී අත්දැකීමක්. වේදනාකාරී හැඟීම් ඇති කරන්න. මානසික පීඩනය, කාංසාව හෝ අසහනය ජනිත කරන්න. මේ අපහසුවට මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ මනස හා සිරුර මුල් කරගත් ක්‍රියාවලියක් වශයෙන්. මෙහිදී මුලින්ම සිදුවන්නේ මානසික කැළඹිල්ල. ඉන්පසුව ඍජුවම පාහේ චිත්තවේගී සෞඛ්‍ය කෙරේ බලපාන්නට පටන් ගන්නවා. දිගින් දිගටම එවන් පීඩාකාරී තත්වයක් අත්විඳින්නට සිදු වූ කල ඊළඟට සිදුවන්නේ එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරේ අයහපත් ලෙස බලපෑමයි. මේ තත්වය මතුපිටට පෙන්වන්නේ ශාරීරික අත්විඳින විවිධාකාරයේ අපහසුතා ඔස්සේ. කොන්දේ කැක්කුම්, ආහාර අරුචි, උද්‍රාබාධ, හිසරදය, රුධිර පීඩන තත්ත්ව හා අන්ද්‍රාව ආදී එකී මෙකී නොකී අපහසුතා රැසක් එහි ප්‍රතිඵල ලෙස දායාද වෙනවා. මේ සියල්ලටත් වඩා අප වටහාගත යුත්තේ දීර්ඝ කාලීන පරාජිත හැඟුම් පුද්ගල සංවර්ධනය කෙරෙහි අයහපත් ලෙස බලපාන්නා වූ බවයි. මේ ගැන කතා කරද්දී අපගේ සිහියට නැගෙන මුල්ම කාරණාව තමයි අඩක් පිරුණු වීදුරුවේ කතන්දරය. එනම් තමාගේ වීදුරුව අඩක් හිස්ව ඇති බවට මැසිවිලි නගන සමහරෙක් ඉතිරි අඩ සම්පූර්ණ නොවේදයි කල්පනා කරන්නේ නැහැ. කිසි විටකත් අප නොකල යුත්තේ සියල්ල අහිමි වෙ ගිය බවක් කල්පනා කිරීමයි. සංසන්දනය කියන්නේ ඒ හැටි වාසිදායක කාර්යයක් ලෙස අප කල්පනා නොකරන තාක් පරාජිත හැඟීම් කලමනාකරණය කිරීමෙහිලා උපයෝගී කරගත හැකි එක් ක්‍රමයක් ලෙස සැලකෙන්නේ සංසන්දනයයි. අනෙක් අතට එය ඔහු හෝ ඇය පමණක් මුල්වරට අත්විඳින තත්වයක් නොවන බව තේරුම් ගැනීමයි. අප විසින් සිදු නොකරනු ලබන දෙයක් එයයි. අනෙක් අතට පරාජය තුලින් ඉදිරියට යන්නට කාරණා තමන් සතුව ඇද්දයි අප කල්පනා කළ යුතුයි. පරාජිත හැඟීමක් ඇති වූ විට අප ප්‍රථමයෙන්ම කළ යුත්තේ එකී හැඟීම් අපට දැනෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. ඉන්පසුව අප සොයා බලන්නට අවශ්‍ය වන්නේ එය අපට ප්‍රතිචාර දක්වමින් සිටින්නේ ප්‍රතිචාර දක්වන්නට සූදානම් වන්නේ කවර ආකාරයෙන්ද යන්නයි. සමහර විට කෝප ගන්නට, පලි ගන්නට හෝ සියල්ල අතහැර වනගත වන්නට හෝ තීරණය කළා විය හැකි. එහෙත් අපි අපෙන්ම ඇසිය යුතු ඊළඟ ප්‍රශ්නය නම් එසේ සිදු කිරීමෙන් පරාජය පිරිමැසෙන්නේද? එය ජයගත් බවට හැරෙන්නේද යන්නයි. එහෙත් එයින් ලබන ජයක් නැතහොත් තෘප්තියක් නැතිවග ඔබට තේරුම් යන්නේ නම් ඔබ පරාජය කළමනාකරණය කරගැනීමේ පළමු පියවර සාර්ථක තැබුවෙක් වෙයි. මේ කටයුත්ත සඳහා දෙආකාරයක උදව් අපට ලබා ගන්නට පුළුවන්. පළමු වෙනි දේ තමයි තමා ජය ලැබුවේ නම් කරන්නට සිටි දෙයක් පරාජය ලද බැවින් කරන්නට සිදුව ඇති දෙයක් වෙනස් තරාදිය කළා මැන බැලීමයි. සමහර විට එහි ඒ හැටි වෙනසක් දකින්නට නොලැබෙන්න පුළුවන්. ඊළඟට සිදු කළ හැකි හොඳම දේ නම් සිතට පීඩා දෙන සිතුවිලි ලියා තැබීමයි. එහෙත් පෙරදික ලෝකය ඒ කාර්යය ගැන ඒ හැටි විශ්වාසයක් තබන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට සිදු කළ හැකි වන්නේ විශ්වාසවන්ත මිතුරෙකු, එහෙමත් නැත්නම් පවුලේ සමාජිකයෙකු සමග මෙකී හැඟීම් බෙදා ගැනීමයි. එයනම් තක්කෙටම හරියන බෙහෙතක් බව අත්දැකීමෙන්ම අපි දන්නවා. සමහර විට අපි ළඟ නැති පිළිතුරු ඔවුන් සතුව තිබෙන්නට පුළුවන්. පරාජයකදී අපි නොකළ යුතුම දෙයක් වන්නේ සොයන් දෝෂාරෝපණයයි. අනෙක් වචනයකින් කිවහොත් තමා විසින්ම හැල්ලුවට ලක්වනු ලැබීමයි.
එහිදී අප ලෝකයේ දෙස ඇස්හැර බලන්නට අවශ්‍ය වන්නේ සමහර විට අපගේම අතීතය අපගේම ඉතිහාසය දෙස මදක් හැරි බැලූ විට අප එයට වඩා දරුණු පරාජලද අවස්ථා බොහෝ විට තිබෙන්නට පුළුවන් එහෙත් අපි අපට හැකි අයුරින් ඒවාට මුහුණ දී තිබෙනවා ස්වයං ප්‍රතිරූපයට හානි කර ගැනීමෙන් සිදුවන යහපතක් නොමැති බව හඳුනා ගන්නට එය හොඳටම ප්‍රමාණවත් ඊළඟ කාරණාව නම් පරාජය බාර ගැනීමයි ඔව් මට එය වැරදුනා යයි කීම පරාජිත හැඟීම් සමනය කර නව ආරම්භයක් ලබා ගන්නට ඇති හොඳම ක්‍රමයයි।